යිබෝන් සුබ මධ්‍යහනක් උබස්වාදීින් රුපහණී මධ්‍යහන පුවත්විශය සමගින් මුලින් මවධනය ප්‍රෘතිී සිරස් තලවෙත ඊඒත් මරණ හතරක් වාර්තාවෙද්දීගෙවී කිය පෑවිසි හතරට කොරෝණා රෝගීන් හාරසියක් සෞඛ්‍ය උපදෙස් පිළිපඳමින් වස්නාහිරින් පිට පාසැල් පන්දහස් එකසියක් දරුවන්ට ගැළි විවල්තයි. ැසිල් රජපක්ෂගේ ගුවන් ගමන් තහනම ඉවතට වගේ මුදල් අවභාවිත කර විෂාඩ් මන්න්නරමය කළ ඉදිකිරින් ගැන Cඩ පරීක්ෂණ ඇරමේ ග්‍රාමීය මාර්ග කිලෝමේට්‍ර ලක්‍ෂයක් තාපට් කිරීමේ මෙහෙයුම ඇරමෙයි ලෝකයා ඉදිරියේ ඇමරිකාව හැල්ලු කරන්න එපා ෆ්‍රම්ප් හිතවතුන් ප්‍රම්්ගෙන් ඉල්ලයි ොලින්ම දේශිය පුවත්. අදු දැස්සන වන විට ගෙවුණු පෑ විසි හතර තුළ ොVID-19 නවහසාදිීත ඉන්හාර්සිය දෙෙනකු හඳනාත් බව COොID-19 පැතිීම වැැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථනය පවසනවා. ඉන් තුන්සියානූ එක් දෙනකුම දේශීව හඳුනාගත්පුද්ගලින්. ඊය දිනේ දීද කොVවිD් ආසාදිිත මරණ හතරක් වාර්තාාවනාා. ො නව ආසාධතින් හාර්සේදනගෙන් වැඩම පිරිසක් කඳුනා ගැනේ කොළඹ දිස්ත්‍රික්කෙන් එම සංඛ්‍යාව එකී විසේකක් ගම් පහදිස්ත්‍රික්කෙන් ආසාධතින් එේ දොස් දෙනකසාහ මහනවරදිස්ත්‍රික්කෙන් සාධතිී සි හදෙනෙකු වාර්තාවී තිබෙනවා. කොබෙට 19 ආසාධිත තවත්දත්ගලින් හතර දෙෙකු මේ අමත්සමක, කොවිත් මරණ සංඛ්‍යාව අසූ හත දක්වා ඉහළකයා. ම ප්‍රදශ පදිංචි හැත්තෑ හැවදි න්තාවක කොලබ ජාතික රෝහට ඇතුත් කරනවස්ථාවේ මේ ගොස්තිබෙනවා. පසුගේ විසි එක්ව නිදා මෙම මරණය සිද ඇති අතර මරනේ හේතුවලෙ දක්වන්න කො වි වෝනනියා අත් පෙයි. කොළම ලා පපදේශේ පදිංචි පනස්තු හැවදි පිමි පුදගලෙකුද ොබ ජාති රෝහට තුත්කර නස්ථාව ද මේේ ගස් ඇති අතර, එම මරණය සිදුවී ඇත්තේ පසුගේ සි වනදායි. නිදන්ගත පෙනහල් ෝගත් සමඟග COො-19 ආසා දෙනවීම හැතුවෙන් රණය සිදුවී ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ොරල් පදශය පදිංචි අසු හතර හැවරදී කාන්තාවක පසුගේ විසි එක්ව නිදා නිවසේම මේීගොස්තිබෙනවා. මරනයට හේතුලෙස දැක්වන්නේ කොවිද දහන මේ වරසේ ආසාධනය සම ඇතිවූ නිවෝනිය අත්පයයි. කොළඹ හහි ප්‍රදේශි පදිචි හැත්තය පස් හැරදි පිපුදගලෙකු කොවිදධන මේ සාධතික ලස හඳනාගැනීමත් සමඟ, කොලඹ ජාතික රෝහලේ සිට ජාතික බෝන රෝගවිද්‍යාතනයට මරුකරිය වුණා. එම රෝහලේ දැඩිසක්කාර එකක් කෙරපති කරලක්විින් සිටියේද. මෙම පුදගලයා මේ ගොස්තිවෙන්නේ ඒතිනේදී. පොවිදාන මේ ආසාධනය සමගඟ උත්සන්න වූ නිවමෝණයත්වේ හේතුවෙන් මරණනේසිද ීතිබෙනවා. ජාතික බෝහන රෝග විද්‍යාතනය ප්‍රතිකාර ලබින් සිටි කරන ආසාතිතෙකු. ඊ පසරුවේ රෝහලින් පලායාමට උත්සාහධ රාතිමෙනවා. වහම ක්‍ර්‍යාත්මක වූ ආරක්ෂක අංශ ඔහු සිය බාරයට ගත්වයි පොලස් මාධ්‍ය ප්‍රශක නියෝච්ච පොලිස්පති අජි ්‍රෝහණ මහතා ප්‍රකාශු කළේ මේ සියල්ලු පැනය කියසා පැනයාමට උත්සාහ දරා ඇති අයිවලුණුන් පිබඳව විශ්ලේෂණය කිරීමේදී පෙනියන්නේ ඔවන් මද්‍රවිවලට ඇබැයිවූ අය නතම් මද්‍රව්‍ය වර්දකට සම්බන්ධ අය බවටයි ඊයේ සවසා හයතිට පමණ IDයිඩ ට්‍රවලෙෙන්ක් පැනයාමට උත්සාහර ඇති විසි දෑඇවි්දිී පුද්ගලයා දෙමට ගොට ප්‍රදේශය පදිංචිකරවේ ඒවගේ මද්‍රවිවලට ඇබැයවු කෙනෙක් කෝවිද ආසාධිතයන් හැටියට ප්‍රතිකාර සඳහා රැගෙනයාමේදී, මේ අගේ දෙමවපියෝන් මිතුරන් ඉන්නවා නම් කරනවා කරලා ඒ අවස්ථාවම පවසන්න අදදාල සෞඛ්‍ය බලධාර න්න පොලිසිේවෙත හ මද්‍රවවිවලට ඇැහිවිච් ැත්තෙක් කියල ඒයනුව අපට විශේෂීත ප්‍රතිකාරම අධ්‍යස්ථානයක් සඳහා ඔවන්න රැගෙනයාමට අවස්ථාව ලැබෙන. ඒ අුව සමාජයට වෙන බොහ හානි වලක්වා ගැනීම ඇකියාව ලැබිෙනවා. එහෙම ප්‍රකාශන නොකළහොත් සාමාන්‍ය ප්‍රතිකාර අධ්‍යස්ථාන විත ගෙනයානවා එහිද ඔුන් පැනගියොත් සමාජතාව බොහෝ දෙෙනෙකුට. මේ ෝගේ ්‍යාප වෙන්න පුළුවන්. තිය නිසා මේ ගෑන අවධානයොමු කර අටයදු කරනු ඇතයි අප්‍යපේක්ෂා කරනවා. මේ අතර අදෝ දසන වට මනිවුවගොඩ ඇගලම් කර්මාත ශාලලාව සහ පැලි ගොඩ මත්සේ වෙලඳ ොළො කරනා පපකරෙන් වාර්තාාව වූ සම්පූර්ණ සාජිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව දසේ දහසහසේ තිස්නමයක් ඉන් පුද්ගලයෙන් දස දහස් පන්සයතු දෙෙකු මෙවැනිට පපුරන සවේලා රහල් වලින් පිට ගොස්ව වෙනා. අනුව මෙරට කොවිද්ධනේ ආසාදය වූ සමස්ත සංඛ්‍යාව විසි දහස් එක සිහැත්තැක පුදගලින් හයිදහස් පහලක් තවුරටත් රෝහල් වල ප්‍රතිකා ලබනවා පොරුන සුුවේ ලබඇති සමස්ත රෝකින් සංඛ්‍යාව දාහතර දහස් හැටනමයක් දෝහක් කටර් සිට ශ්‍රීලලාංකිකින් වි පස්තෙනෙක හා කුවට් සිට ශ්‍රී ලංකිකින් දෙසි අනුපස්තෙනෙකු අූ දැසන මෙරට පැමිනිියා ඔවන් සියලුතිනා නිරෝධයනමත් දස්ථනාවව යමුකිෙරුණා ුව ත්‍රවි හමුදාවමගින් පාලනයව වන නිෝධනමදධ්‍යස්ථානහත්ිස් දෙක් තුළ නිරෝධෑනයට ක්වන පුද්ගලින්ගේ සංඛ්‍යාව හරදහස් පන්සිේ එක් දෙනෙක්. ඒතිනිය තුළ CR පයීක්ෂණ නොස් දහස් අනුපාක්සිදු කර ඇති පව ජාතික ක්‍රියාන්ඩිත මධ්‍යස්ථානය පවසනවා. ල ගම්පහදදිස්ත්‍රික් වලල් පොිස් බලප්‍රදේශ දහ ට අකාශවිතව නිරෝධයි නොහද කලාකිරම් ක්‍රාත්මක බවල් පොිස් මාධ ප්‍රකාශක නියුජ පොලිස්පති නීතිතඥ අජිත් රෝහණ මහතා පවසනවා. පොලිස් බලප්‍රදේශහයකටාදාළව පැවැති හොද කලා කිරම් අද උදසන පහෙන් අවසනූ බවයි ඒම් හතා කියා සිටියේ. ලම හ ගම්පා දිෂ්්‍රික වල පොලිස් ලපදේශ දහට කාශ්්‍රිතව තවදුරටත් නිරෝධායන රීති නුව හුදකලාකිරීමම් සිද වීති බෙනෝ. ෙේ වෙතත් අද උදෑසන පහට පොලිස් බලප්‍රදේශ, හය කාශ්ටිතව හුදකලාාකිරීම අවසන් වනාා ඒ පොලිස් බලපදේශවන්නේ වැල්ලම්පිටිය ගොරැල්ල කොටුව කොම්පන්් වීදිය ඒවගේම ගම් පහ දේශ්්‍රිකේ කඩවත ජායන පොලස් පලපදේශ. ේ ත් කොම්පන් ද පොලිස්වාසේ ෑකන්දග්‍රම ද වසම ො ලිසමේ. න අතුමුල්ල ්‍රහම්සේක වසමත් හුද කලා කරතිබෙනවා. ෘද කලාකර ඇති ප්‍රදේශල ජනතාව තෞදුරටත් සංචාණය ශ්‍රීමමාකරමින් සිටිය යුතුයි. සංචානය සීමකරමින් නොබේ ප්‍රදශෙන් අසාධිතය බිහිවෙනි නැතුව හිටියොත් දයික්මනින් ඒ ප්‍රදේශය හුදකලාබාවන් උදාහරන්නට අවස්ථාවක් ලැබෙනෝ. දිවෙයිනේ පාසල් පන්දහස්සක සකට ආසන්න සංඛ්‍යාවක, හය සිට දහතුන ශ්‍රේණය දක්වා පන්ති අද සිට ආරම්භ කෙරුණවා. බස්නාහිර පලාාතහා හුද කලා කළ ප්‍රදේශහර සිසු ප්‍රදේශවල පිටි පාසල් වල හයි සිට දහතුන ශ්‍රණී දක්වාන්තේ මෙලස ආරම්භ කරුණේ. පවතින අවනම්තත්වේ හේතුවෙන් නැගනිට පලාාති පාසල් පාහකමින්ම වයිබහා සබරකම පලාත්වල පාසල් කීපේක කටයතු අද අරම්භකිරුණේ නැහේ. පන්ති පවත්වාගෙනයාම සම්බන්ධීන් පළාත් කලාපහා කොට්තාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුවල්පතිරුුණන්නට සෞඛ්‍ය මාර්ගෝපදේෂනි කුත් කරතිබෙනවා. ැම් කන්ඩයම් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කළද දරුවන්ගේ සුබසිත උදසාම මෙම තිරණයකත් පවයි අධ්‍යාපන අමාතංශයල්ලේකම් මහචාර්ුව කපිල පිරිර මතා සඳහන් කළේ දරුවන්ගේ සෞඛ්‍යරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරමින් මෙම ක්‍රියාවල සඳහා සහිවීම සියලු පාර්ශවවෙතිී අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාතංශයල්ලේ කම්රයක්ප පවසනවා ප්‍රාථමක ශ්‍රීණි දරුවන් සඳහා පාසල් ආරමකිරීම සම්න්ධයෙන් ඉදිරයේදී තිීරයක් ගන්නා පව මහාචාර්ුව කපිල පෙරිරා මතා සඳහන් කලා එක් පාසල් වල සින ශිෂ සංඛ්‍යාව පාද කර ගනමින් සෞඛ්‍යරක්ෂ වැඩ පිළියවල ක්‍රියාත්ම කීම සඳහා ප්‍රතිපාදන ලබාදීමටද පෙවරගෙන ඇතිපවයි ඒ මහතා පැවසුහේ. පාසල් වෙත අශ්‍ය අරමුදල් මෙව නිටත් ලබාදීමට පියවරෙන තිබෙනවාා පිරිවිෙන් හා විද්‍යාපීට වලද වශ්‍ය ්‍රපාන සපයා ඇතිවයි, අධ්‍යාප නමාත්‍යංශය සඳහන් කළේ. මඩකල ොදශ්වගේ සියල උපාසල් අද සිත නැවත වෘත කරන පවයි, අප වර්තාකරුවන් ප්‍රකාශ කළේ සියලූ සිසුන් මුොක අවරන පැලද සෞක උපදෙස් පිළිතිමින් පාසල් වලට පැමිණ ආකාරය දකැනීම හැකි වුණ. තුරුපලාතේ ද පසල් වලධන කටයුතු ආරම්භ කෙරුණා ගොරුවරු මෙන්ම සිසුන්ගේ පැමිණීමද ඉහළ මට්මක පවැති බවයි වාර්තා වන්නේ. හැටන් අධ්‍යාපන කලාපේ පාසල් වලද අධයන කටේතු අද සිට සාර්ථ කලෙස ආරම්භ කරුණා නිසි සෞඛ්‍ය හර පුරුදු අුගමය කරමින් රුව උන්ුවෙන් පාසල් වලට පමින්න ආරය දක ගැනීමට ලැබුණ. හසල් දරුවන් ගමන් ගන්නා ප්‍රවාහන මාත්‍යවල සෞඛරක්ෂිත ක්‍රම අනකමනය කරනවා යන්න සස්වැලිඳහ පොිසියේ රතවාර නිලතරින් යොදවා ඇති පව, පොලිස් මාධ්‍ය ප්‍රශක නියුච්ච පලස්පති අජි රහණනමහතා පවසෙන ප. ්‍ර ලාලම්කා ොලසි හැට අපි රතවාන රාජකාරිාන ලධාරින්ට පදෙශලාී තිබෙනවා. පසැල් දරුවන් ප්‍රවාහණය කරන ප්‍රවාහන මාධ්‍යන්වල සෞඛ්‍ය රක්ෂිත ක්‍රම අනුගමය කරන්නේ දයිස්ව ඇබැලීමට. පොදු ප්‍රවාහණ සේවා භශ්රත දුම්්‍රිය ඒ වගේම වෑන්රත ත්‍රීරෝධරත කළලීරත සහාවෙනත් පුද්ගලික රතවල දරුවන් ප්‍රවාහණය සිදු කරනවා මේ දරුවන් ප්‍රවාහනි සදුකරීමේ දී අනිවාරයෙන්ම. ඒ රියදුරා, ඒවාගේම සහයකයා නැත වෙනත් බලධාරියෙෙම වානවල අයිතිකරුවන් ලංගමය වන්න පුළුවන් පුදගි අයිතිකරුවෙක් වන්න පුුවන් සැමවිටම සෞඛ්‍ය රක්ෂ විදි අනුගමනය කිරීමට වගබලාගතයුතුයි ඒවගේ මේ දරුවන් ආරක්ෂිතව රැගෙන යුතුයි. ට ප මාතය බැසිල් රාජපක්ෂ මහතාට පනවාතිබූ විදේශගමන් තහනමක් ඉවත් කරන ලෙස, කොළම්ඹ මහධ කරණ විනිසු ආර්ගුර සිංහමහතාන යොග කළ. ඒද හස් පහලව වසරේ ජනාදීපතිවරණ සමේදී, දිවිනගුම සම්වර්ධන දෙපාර්තමේන්තුවට අයතු මුදල් සාවද ලෙස පරිහරණය කළේ යයිචෝදනා කර පවරාතිබූ නඩුවකට අදාලබයි. නඩුව අද කැඳවූ අවස්ථාවේදී බසිල් රාජපක්ෂ මහතාාව වෙනුවෙන් පෙනීසිට ජනාධිපති නීතිීගඥ ගමිනි මාරපටන හතා අධිරණය හමුවේ සඳහන් කළේ සිය සේවාදායකයා ජනාධිපතිවරයා පත් කරතිබෙන ආර්ථික කාරයසාදන කමිටුවක ප්‍රදහනත්වේ දරන බැවින් ඔහුට රාජකාරී කටයුතු සඳහා විදේශගතවීමට අවශ්‍ය වන බවයි. එබව තහුරු කරින් ජනාධිපති ඒකාමරයා නිකුත් කළ ලිපියක්ද නීතිඥවයා අධිකරණයට බහරදුන්න. විත්තිකරු ඇපකොදෙසි මේේදක්වා කඩකර නොමැතිහෙයින් විදේශගමන් තහනම ඉවත් කිරමේනෝගයක් නිකුත් කන ලෙසයි, නීති්චවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ම්ලට නීතිපතිවයා ෙන් ප ස්සි රජ ෝජ තුසිත් මුදලගේ මහතා විරත්තුූ ේ නහ. යනු අදාල විදේශගමන්තහනව වත්කිරීම පීවරගන්න ලෙස නෝග කළ මහධින නිසරුවරයා. ඊට අදාහන නියෝගය ආගමන විගමන පාලකවරයාටද දැනම් දෙ ලෙස ියම කලා. කෙේ වෙතත් විදේශගතවන්නේ නම් ඊට පෙරධදි කරණය දැනුවත්කිීමට පිීවරගන්න ලෙසයි විනිසුරුවයා බැසිල් රාජ පක්ෂමහතාාවත නෝග කලේ. ෑම මාස්ස තුනකටමරක් පොලි ූල්‍යාපාධ විරර්ශණ කොට්ටාසසියට වාර්තා කලීතු බවට, පනවාතිබූ ඇප කොන්දේසියද ඉවත්කිරීමට, මහාදිකන විනිසුරුවරයාතීන්දු කලා. නඩුව ලබන විසි පස් වනදා නැවත කැඳවීමට නේමිතයි. සසු කිය යහපල්න රජය සම, රජමුදල් අවභාවිත කරමින් හිටපු අමාතය रिෂා් බධයෝදී මහතා, මන්නාරම ප්‍රදේශ ඉදි කළ ඉදිකිරීම සම්හන්ඳීෙන්, අපරාධ පරීක්ෂණ திපර්තමින්න්තු පරීක්ෂණ ආரம்ම්භ කරඇති බව, අමතயாචාරය බඳල ගොणවර්ධන මහතා පවසනවා. න්න්නාරම ප්‍රේශයේ සිදු කරඇති එම ඉදිකිරින් පිළබාදස්වාැලීමට අමාත්‍යපරයා සංචායක ට සහ භහ කියබුණ. මන්න්නාරම තාරපුරම ප්‍රදේශයේ පෞද්ගලක ඉඩම, රුපියල් මලියන හත්සයක් වැයකරමින් මෙමේදි කිරීම සිදුකරඇති අතර එමකින් රුපියල් මිියන තුන්සයක් පමණ රාජ්‍ය මුදල් අවභාවිතකර ඇති බවයි අමත්‍යපරයා එහිදී පෙන් පාතුන්නේ. පුද්ගලිකාන්සේ සතුවතිබුණ ඉඩමක් සමූපකාර ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කල්ලා. ඒලියාපදිංචි කරපු සම්පකාර්‍යාපාරයේ මුදල් වෙනුවට. කැිනට බන්ල්ල තීරණනුව රජය මුදල් ලබාදමින් තමයි මේ ව්‍යපෘතිය ගිල්ලතියන්. මාජනයකගේ බදුමුදල් එලෙසිම් විය දංකන්න ක්‍රම්වේදයක් මගේ දැනීම විශවාය හටියට නෑ. අපිට මේ ඉදිකිරීම් කරන රාජ්‍යන්ේ රාජ්‍ය ඉංජනීරු සංස්ථාව ඇතුළු අනිකොත්‍රාත් කරන් විශල මුදලක් ෙවන්න ඇතු මුදල් හිංග වෙලතිනවා. ඒනිසා මේ පිබන්ධ පරාධ පරීක්ෂණ දෙපර්මේන්වේ පරීක්ෂණ ඉක්ංන් කරලා නිම කරන්න වෙන තීරණයක් ැනීම සහ මෙදනට ඉඳගල්ල තියෙනවා බුල්ඩෝස් කරනන්නේ කරට බෑ මේ පලාතේ පොදුජනයාගේ යහපත පිනිස යොදාගන්න පුුවන් ආකාරය පිබඳ අලුත් වැඩසටනක් සකස් කරන්න අපි පලාපොරත්ව වෙනවා රහස් පොලස් පරීක්ෂණලින් පසු. අයවේ දෙදහස් විසියක කාරර්ක සභවිවාදය අද ආරම්භ වනා ඊටෙක්වින් අඩු පක්ෂයේ ප්‍රධන සං දාහක මතය ොස්ටනන් මතා ්‍රශක කළේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬඩ නිහඩ කිරීමට රජේට අවශ්‍ය නැති බවයි. තවත් මැති ඇමතිවරුගේ පදෙනෙකුම හිදිය අදහස් දැක්වා. ර්ජැ පත්ෙටුම් පත් පිබඳ විවාදේ පැවැත්වන කාල සීමමවතු ද. වාචික පිළිදුරු අපේක්ෂා කන පශන ස නැතුලත් නොවම පිළිබඳ මේ සබවට කරනු පහදිලිකිරීම යෝග බව දහස්රම. පාලිමේන්තුවේ සාමා්‍ය සම්ප්‍රදායනුව පාලිමේන්තු මන්තිවුරුන්ගේ ප්‍රශ්න ැබුණු අනු පිළිවෙලට ප්‍රශ්න අට බැගින් එම එක් දිනට ද පතරි ඇැතුලත් කිරීමට දැනටත් අවශ කටයවුතු කර තිබවා වාහරි මේතුර දන්නන කැත්තිීම ප්‍රශ් ර ච්ේ ැතිවත් පක්ෂ යක රැස ේක ගුඩාගල වැර පික්ෂේ පන්තීර ප්‍රශ ට රුද්ද ගැ ප්‍රශ්නට ග ද විද ම ප්‍රශ්න යකට තුන්සිි හ්‍රමාමය දීර. ඇයි ප්‍රශ්න අටයනකට. මට දවස දෙක ප්‍රශ්න අහිම අහිමෙන් නයි ත ලොකු ආසාානයක් සිදධවකරු කතයි පාලිමේන්තුවේ ථාවරනියෝග විසිහත ප්‍රකාරව වාාචික පිළිතුරු පපේෂා කරන යම් පාර්ිමෙන්න්තු ප්‍රශ්නය. නි්‍යායි පත්‍රිට ඇතුළට කිරීමට. නිවාඩ දින හැර සම්පූර් දින හතක විදිමත් දැනුන්දීමක් කරනු ලැබේ යුතු බව අවධානයට යොම කරන කැත්තම. පාලිමේන්තු පක්ෂණයක ැස්වීමේද. බෝ දේවල් කතා කල්ලා යමයම් දේවල් සීම කරගෙන තිබෙන. ඒක පසු පැල මන්ත්‍ර ල දන්නත්තන් ම කන ගට. අපි පාලිමේ තුමන්ත්‍රීවරුගේ කිමයිතක ඇත් කරන්න සූදානන්න. ලමු පාලිමේන්වේ. ඉතිහා ගෞරයටත් අරක්ෂ කරමෙන් ඉදිරියට ගමන් කරන්න. ඇනිසාතමයි විපක්ෂයේ අපි විපක්ෂය අනිපක්ෂ ඔක්කොමත් එකක් ඉන්නකට කතානායගතුමා සාකච්ච කරන. මේ පාල්ලිමේතු මන්තය විපක්ෂේ අඩුම ගාන ජතවාන්තය නික එකක්මවස්ථ ප්‍රශ්නහන තියනක. ඒ වහලගාන්න ඩිපාක ඉල්ලීමි කරන. තැම්මේ එක මන්තවරයා ප්‍රශ්නතුන් සීයයි පන්සීයි දීලතියනෝ ඒ ඒම දීලතියන අතේ තව මන්තිවරු කන්මද මන්තිවරු සීල දෙනගේ මයිතය ප්‍රශ්නයසීන් තව මන්තිවුරු ක්ඩාමක්කින ප්‍රශ් තුනයි හතරයි කයි දීපකට. ැම්මේ පස දිතුසයෙක් ඒ දීලතියන එක දවසේ. තොඩේ ඒික එකතු වෙලා එනකොට අර මන්තිවරුන්ට කදාවත් අවස්ථාකින්නේ නියම කොකෝවලින්ම හද මංච චෝකට ක්‍රීම් බිස්කට හැම කටක චලට. Let grow comfort Pro supperting sit innej supperting in nej. From Nle. ානක් ැන. අප එකවර දුන්නාද නැදකන කාරේ නේ ගැටලුවෝතයන් තුමා කිවෝ විදිහට එක නහයපුසට ඇතුලත් කිරීම. මේගේ අසුපෙලේ මන්ත්‍රවරුන්ගේ කටාන නිියරකට ගන්න පාර යේේ ට ට ගලම සම්ප්‍රදායගක ග යක කිය ප්‍රස්ේතය මන්ත්‍රවර න කැනවන්න පක්ෂනාය කොමිටියටේ බානායකතුමාත් අපේ පාලිමේන්තුවත් අප ආන්ඩුවත් කිසිසේත්න පාලිමේතු මන්තවරුන්ගේ කටහඳ. ඒ ර මුදර මතුර වට කාල න්තරට තර ටි කාල ම නැතු දබන විනාි දොහක් ගහිල්ල වර කතනගතුම. අතමට වෙන්න අවසානට කතාකන්ද මන්තරට විනාඩි දහැක්කරද හම හස හම විනාඩි නයි එඒනි සමක උදේයර නැති අපි පක්ෂණනායක එකතු ල ද තානග බදග. ්‍රමිය මාර්ග ලමීට ලක්ෂයක් කාපට අතුරාල් සම්හර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දිවනේ ප්‍රදේශර් වැැසක මාර්ග සම්වර්ධන වැඩසටහන් මෙ වන විට කඩිනමින් ක්‍රියාත්මක වනවා බදතුල බද්ානනායිකමද ප අපපට අතුරා සවර්ධය කිරීම පාලිමේතු වන්ත්‍රී අනු පස්කුල් හතාකි ප්‍රධනත්වෙන් අරම්භ කෙරුණ. කිලෝමිට කයිදශම දෙක පමණ දුරප්‍රමාණයක් මෙහිදී සම්වර්ධනය කරෙන අර ඊට බෑ කරෙන ොදල රුපියල් මෙලියන සි පහයි දශමට. ්‍රමිය මාර්කහා අවශේෂ ඇතිතල පහසුකම්බ්‍රාජමත්‍යංශයි මේ සඳහා ප්‍රතිපාදන සපයන්නේ මාසහතරක කාලයක් තුළ ව්‍යාපෘතය වැඩවසන් කිරීමට නීමිතයි. මුල්ලේය අව හීන ටිකුඹුර මාර්කයේ කාප් අතුර සංවර්ධනය කිරීම ධරම්භ කරති බෙනවා. ඊට වැකෙරෙන බොදල රුපල් මිලියන විසිය එක. ිලමීට එක දශ මහතක දුරක් මෙහිදී සංවර්ධනය කරෙනවා කොළො නව මැතිවන්න කෝටසේ තුළ කිලමීටර අටක මාර්ග සංවර්ධන කිරීම නීමයි. ට ගල ්ලට ාම් න්ත නි ේ ක්වා මාර්ක කාපට අතුර සංවර්ධන කිම රාජ මතති ිව ොන්ඩබන් මහතාගේ ප්‍රධහත් පෙන් ආරම්භ කරුණ. ලම) හතරහමාර්ක පමණ දුරක් හිෙදී සංවර්ධනය කරෙනවා. දේර්ක කාලයක්ම මේ මාර්ගය අබලන්න්නු පවතිම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්සු සිටි බවයි අවවාර්තකරුවන් සඳහන් කළේ. ්‍රී ලංකා රමාං්්‍ය මහනිකායේ මහනායකදුරට අභිනවෙන් පාතුූ අග මහා පාණ්ඩිත අතිපූජය මකුලඇවේ විමල මහනාකහිමියන්ට ත්‍රිවිතරත්නය ආශිර්වාද ප්‍රාත්ථනාකිරමේ පින්කමක් ඊඒ පැවැත්වනා. මීරිකම ශාසනවර්ධන ව්‍යරස්ථානයේදී පින්කම පැවැත්තුනේ. එම වි්‍යහරස්ථානයවත්තු වැඩම කළ අති පූජ් මකුල ඇවි විමල නාහිම්පානන් පින ලබේ මහාසංගරත්නය විසින්. ගි කොතාවත්වලට එක් වූ මහනාහිමියන් සංග්‍රත්නය සමඟ සහද කතාබාගද නිරද වුණ සිත් පිරිත් සජනා කරමින් අින මහනායක හිමියන්ට මෙිහිදී ආශිවාාද පලකරුණා. ලකාරම හහාකා ය කාන් කාය එකට එක මහනාක පාමින් වහන්සේ න වැැ ඉන්නේ. ඉති ඒ නිකාය අටදාහකට වැඩි භික්ෂු ිසක්තිවා අතලි සටක් විතර සංග සභාපයදලගෙන් කරලා තියෙනවා. ඉතිං ඒගේ පරිපාලගුලකු වේහත් තියෙනවා. පාල සභव कारරක සभाසේසාකාී මණ්ඩලය අතිිකරණ මණ්ඩල සදාය අතිිකරණ නායනටते ජටාන් විज්‍යතු උපරිमाණු विज්‍යත ප්‍රාදේශය අධිකරणාවදී වසයගේ විලේ विවිධ සංවිධාන පාශය තමයි මේ නිකාය කට කරන්නේ ඉතින් ඒ සාපිටේවා හැම දෙයක්ම संංවිධාන කරගෙන ියේ කට කරන්න උපහන්සඩා හැම දෙනාගේ මස්සාयोෝග्य ලවාද වැටය තත් මේල් ාහදු මතක් කරනින්. දැන් මදවිරාමයක්. ඒ පොත් සගින්ස්වාදිින් රූපහනි අධ්‍යහන පත්විකාශයේ නිමාවට පත්වනපා ඔබට සුබ දවසක්.